අයිබෝන් මගේ යාළුවෝ සියලු දෙනාටම මද වලට කතා කරන්න තීරණය කෙරුවා මම කලින් දවසේ දාලා තිබුණ මේ පෝස්ට් එකක් අනේ යාළුවනේ මට මේ කියන්න මේ ලයිසන් එක මගේ යාළුවුත් කරන්න යනකොට මොනවද මම ගෙනියන්න ඕන මොනවද මම සපුර ගන්න ඕන දේවල් ගිල කොහොමද කරන්න කියලා පෝස්ට් එකක් ගොඩක් දෙනෙක් දාලා තිබුණා බොහොම ස්තුතියි ඇත්තටම මට හිතුණා මොකක් දෙනෙක් මේක ගිහිල්ලා මොනවද කරන්න තියෙන කියන එක දන්නේ නැහැ කියලා එතකොට මම කොමත්ත මම මෙහෙදිම බුක් කරලාගේ මෙඩිකල් එක අපිට ප්‍රථමයෙන් අපිට ගන්න ඕන වුණා මෙඩිකල් එක මම හෙව්වා මෙඩිකල් එකේ වෙනද වගේ පොලිම ඉන්න ඕනද කොහොමද කියලා එතකොට මට යාළුවෙක් දාලා දුනා 225ට කොල්ලක් දීලා කතා කරලා බුක් කරගෙන යන්න කියලා ඒ මම ඒ විදිහටම කරා මම 225ට කතා කරලා ඉවරලා කිව්වා මට මෙහෙම මෙම මෙඩිකල් එක ගන්න ඕනේ කොහොමද කරන්න කියලා සුවද ඔය කට්ටිය අපිට කියා දුන්නා ඒකදී ඔයා මට මම කරපු දෙය තමයි අයාලා මට කිව්වා රුපියල් 950ක් ඔයාලගෙන් යනවා මේකට 950ක් එක්කෙනෙකුට යනවා ඒක නිසා ඔයා රුපියල් 1000ක් ඔයාගේ ෆෝන් එකට රීලෝඩ් කරලා තියාගන්න කියලා එතකොට මම කරපු වැඩේ මම රුපියල් 1000ක් රීලෝඩ් කරා රීලෝඩ් කළා අයාලට කෝල් එක අරගෙන අවශ්‍ය දේවල් ටික 225ට අර මත තියාගන්න මම මේ කියන්නේ දැන් මේක අද හෙටර ලයිසන් අලුත් කරගන්න තියෙන යාළුවන්ට මේක ගොඩක් වැදගත් ඩිසිසර් මම කෝල් එකක් ගත්තා අලගෙන ඉලම යාලා මට අර විදිහට කිව්වා කිව්වා මම ඒ විදිහට සල්ලි දාගෙන ඉවෙලා ආපු කෝල් එකක් ගත්තා අරගෙන ගත්තාම මගේ රුපියල් 50ක් 250යි රුපියල් 50ක් කියලා මට ගන්න කියලා කියනවා දා වැඩිපුර දාන්න කියලා කියනවා මේ යාලගේ ටෙලිෆෝන් චාර්ජස් කැපෙනකොට 950 ඉතුරු වෙන්න ඕන ගාන එතකොට ආයි අපේ බැලන්ස් එක නැතුනොත්ින් ආයි කපා ගන්න විදියක් නැහැ ඒක නිසා තමයි එහෙම කියන්නේ රුපියල් 1000ක් විතර දාගන්න කියලා හොඳයි මටයි මගේ නෝන්ට දෙන්නම ලයිසන් එක්ස්පයර් වෙලා තිබුණේ මගේ නම් අවුරුදු එකක් විතර පරණයි හැබැයි කඩඩියක් අත හම්බුනේ නැන්නේ කොමාරි ඉතින් පැද්දා ඊට පස්සේ මම ඊළඟ කාරණාව ඊට පස්සේ මම ඊයේ ගියා ඊයේ මම ඔයාලට වීඩියෝ එකක් දාන්න ඉතාලි ඉතින් ඊයේ වෙලාවක් වුණේ ඊයේම එතකොට ඊයේ ගියාම එතෙන්ට ගියාම ඇත්තටම මේ අපි මට අංක 7 හම්බුනේ අපේ නෝනට 8 එතකොට අංක 7 එහෙම ප්‍රශ්නයක් ඉදෙන්දි නෑ අපිට එතන අංක දාලා වෙන්නේ නෑ එතන බොහොම සුළු පිරිසක් හිටියේ සාමාන්‍යයෙන් මම හිතන්නේ 20ක්වත් හිටියේ නෑ ඔක්කොම මම යනකොට ඒ හෝල් එක ඇතුළේවත් 20ක් හිටියේ නෑ ඒ ටික ඔක්කොම උස ගන්න උස සහ බර ගන්න එතන වෙනම කෙනෙක් ඉන්නවා එයා ගිහිල්ලා වාඩි වෙනකොට මෙතන මේ මිස් කෙනෙක් ඉන්නවා පුටුවක් තියාගෙන වාඩිල එයාට ఐడెంటిటీ ඒ ටික දුන්නාම එයා කියනවා එතන වාඩි වෙන තැනක් කියනවා එතන හෝල් එක වගේ තියෙන එතන 3-4 දෙනෙක් ඉන්නේ එක සැරේකට ඉඩඩි නැහැ ඒ ඇතුලේ නැහැ ඒ ඊපස්සේ කෙනෙක් ඇවිල්ලා උසය බරයි ඒ ටික ගන්නවා අරගෙන ඉවර වෙලා ඉතහා තියෙනවා පුටු පෙළිය තියලා ඒකෙන් ඉස්සරහම වාඩි වෙන්න කියනවා 20ක් 30ක් විතර පුටු තියෙනවා නමුත් ඉන්නේ ඉස්සරහ පෙළියෙත් తిරෙන්නේ නැහැ ඉතින් හරිම පහසුයි ඇත්තටම මම අපි ගිහිල්ලා ඊට පස්සේ එතනත් ඉන්දියා ඔක්කොම දැන් අපි 10යි කාලට විතර ගියේ 10යි කාලට විතර ගියේ මම අපි මෙහෙ 10 මාට එන්න කියලා දුන්නේ 10යි කාලට ඔයාලා එන්න ගිය තිබ්බ වෙලාව මොකද්ද ඒව අහන්නේ එතකොට මම ගියා ගියපු ගමන් අර ටික ගත්තා ඉතින් තව ටිකින් ඇවිල්ලා එක්කෙනෙක් කතා කරා ඇතුළට එන්න කියලා තුන් දෙනා ගන්න ඇතුළට අරගෙන ඉවර වෙලා තුන්දෙනාම පුදුමකට යන්නේ එතනත් ලොකු ප්‍රශ්නයක් නැහැ ඉෆෙක්ට් එකක් නැහැ අරේ මේ මුකුත් වාත වෙන්නේ නැහැ ගියා ඊට පස්සේ කෙනෙක් එතෙන්ට ගිහිල්ලා එතන තියෙනවා මේ වාඩි වෙන පුටුවක් සහ ඒ මොනවද කැමර එකයි ලයිට් දෙකක් දෙපැත්තෙන් ගහලා තියෙනවා එයාලා අපේ ෆොටෝ එකක් ගන්නවා අපි එහෙම නිකන් රෆ්ලි ෆොටෝ එකක් ගන්නවා පටස් ගාලා ඒ ෆොටෝ එකක් ගත්තා ඒක ඊට පස්සේ මෙඩිකල් රිපෝට් එකේ වදින ගන්න ෆොටෝ එක print වෙලා එනවා මෙඩිකල් රිපෝට් එකේ ඊට පස්සේ එතන ඒක ගත්තට පස්සේ ආපහු එළියට එනවා අර හිටී තැනටම අපි අර ඉස්රා පෙලින් වාඩි වෙන්න කිව්ව තැනටම එතෙන්ට ඇවිල්ලා ඊට පස්සේ ඒ හරියින් වාඩිල ඉන්නවා ඉන්නකොට ඊට පස්සේ අපි අර ඇස් පේනවද බලන්න එතකොට අපි ආවයව ඒවා හොඳට ඒ ඉස්ස පොඩියට එක්සයිස් එකක් කරකවන්න කියනවා ඇංක මේ ට්විස්ට් එකෙන් කරකවන්න ඕ වගේ ඒවා ටිකක් කියනවා ඇඟිලි මේම කරන්න කියනවා වාඩි වෙන්න කියනවා අද ඉස්සරහට දික් කරගෙන ඒ වගේ ටිකක් කියලා අපි මෙඩිකල් ප්‍රොඩක්ට් චෙක් කරුවා කොහොමද කියලා අපේ ෆිසිකලි අපි කොහොමද වැඩ කරන්නේ මේ වගේ දේවල් ඒක චෙක් කරා ඊට පස්සේ චෙක් කරලා ඉවරලා
තුන්දෙනෙක් ගන්න ඇතුළට චෙක් කරන්න කිව්වා ඇස්පේ මොදික බලන්න ඇස්පේ මොදික බලන්න කියලා කිව්වලා වීදුරුව කන්නාඩියකින් බලන්න ඒ ටික සාමාන්‍ය දේවල් නේ ඒක කියලා ඊට පස්සේ ඒක ඕකේ මට හැබැයි පොඩි අවුලක් ගියා මගේ ඇස්පෙනීම මේ හයෙන් දෙන්නේ කඩේ ලකුණු හයෙන් හයෙන් දෙන්නේ එකකට මට හයෙන් හය තිබුණා හැබැයි පොඩි අවුලක් තිබුණා එකකට මට හයෙන් නවයක් තිබුණා ඒක නම් කොහොම ආවද කියන එක ප්‍රශ්නයක් තියෙනවා ඔයාලා ඒක හොයලා බලගන්න හයෙන් නවයක් එතකොට මට නිකන් පොළොව යටත් පේන සයිස් එකක් තමයි ඒක තියෙන්නේ ඒ කියන්නේ වැඩිපුරත් තුනක් පේනවා එතකොට ඒක ඔයාලා පොඩ්ඩක් බලාගන්න ඉරිවැසේ ඊට පස්සේ එතනින් එළියට ආවා එළියට ඇවිල්ලා එළියට ඇවිල්ලා ඊට පස්සේ අපි එළියට ඇවිල්ලා ඩිං වෙලාවක් ඉන්නකොට ඒකෝල ටිකක් තරන් එක්කෙනෙක් ආයි අර අපි රෆ්ලි ෆොටෝ එකක් ගහගත්තයි කියලා මං කිව්වේ අර ඇතුළේ එතනක ඒක මෙඩිකල් එකට මෙඩිකල් රිපෝට් එකට දාන ෆොටෝ එකක් කියලා ආන්න එතනින් අපි ෆොටෝ එකක් ගහගෙන ගත්ත දැනට ආපු යන්න ඕන ගිහිලි වෙල්ල සල්ලි අපි ගෙවලනේ ගිහින් අපි සල්ලි ගෙවන්න ඕන වෙන්නේ නැහැ එතන අංක තුනේ කාමරේට පොඩි කොටුවක් තියෙනවා එන්න එතන තමයි සල්ලි ගෙවන්න ඕන වෙන්නේ සල්ලි ගෙවන්න ඕන නැහැ අපි ගෙවල නිසා අපිට අංක 4 තියෙන තැනට යන්න කිව්වා 4 ගියද දැන්සි එයාට ඔක්කොම ඇවිල්ලා තියෙන අපේ ડોකියුමන්ට්ස් ඒක එයා කතා කරලා ඉවරල එයාගේ සීල්යක් ගහලා අපිට කොලේ දෙනවා ඉතින් අපි යවු මේක ඉවරද කියලා ඉවරයි කිව්වා ඊට පස්සේ ඊට කලින් ඕ මට කියනවත උනා ඊට කලින් මේ ඒ එතෙන්ට යන්න කලින් අපි අර ඇතුළට අරගෙන ලේ එක ගන්නවා මේ පොඩි ලස්සන මිස් කෙනෙක් ඉන්නවා එතන හරි නර්ස් කෙනෙක් දෙකොහෙද මං හිතන්නේ මේ පොඩි කට්ටෙන් යනවා ඔප්පා එහෙනම් ටිකක් අමාරු වුණා මේ ලේඩියක් අරගෙන ඉවරලා මොනවා හරි බලනවා ඒකේ සීනිද පෙසතියද ඒවත් අහනවා ඊට ඒක අරගත්ත ඊට පස්සේ අපේ මං අර අන්තිම සීල් එක ගහදුන්නේ ඒක එතනින් ඉවරයි දැන් මේ කාර් ඉවරයි 45 විතර වෙනකොට ඉවරයි 10:45 වෙනකොට මගේ වැඩේ ඉවරයි මට පොඩි වැරදීමක් වුණා මම ඒව වැරදිච්ච තැන් ටික කියන හදන්නේ මේ ඔයාලට ඒක වර්ධින්න තියෙන්නේ එතන මෙතන මේ හැම ෆොටෝ ගන්න කනක් තියෙනවා මම ඉතින් ඕක එච්චර හිතුවේ නැහැ ෆොටෝ ගන්න එක ෆොටෝ කැලි ගහන් ගියන්නේ නැහැ මම හිතුවා එතනින් ගහනවා කියලා ෆොටෝ කැලි නෑ නෑ එතනින් ගහන්නේ නැහැ මට වැරදුණු තැන තමයි ඒක ඔයාලා කරන්න එපා කෙලින්ම ඔයාලා ෆොටෝ ගෙනිච්ච නැත්නම් එතන ෆොටෝ ගන්න තැනක් තියෙනවා එතනින් ෆොටෝ ගන්න හැබැයි එතන ප්‍රයිසස් කොහොමද කියලා මම දන්නේ නැහැ මම ගැහුවේ නැති නිසා ඔයාලා එතනින් ෆොටෝ ගහ ගන්න නැත්නම් ෆොටෝ ගහගෙන යන්න ෆොටෝ කැරි තුනක් ඕන වෙනවා ලයිසන් එකට කියලා මම එතන කළු සුදු තමයි ෆොටෝ එක ගන්නෙ මගේ නම් ගහලා තුන කළු සුදු එනම ගන්නවත් දන්නේ ඊට පස්සේ එතනින් ඕ එතනින් මම ගියා ඊට පස්සේ මම ලයිසන් එක ලයිසන් අලුත් කරගන්න ගියා කොටුව ඇතුලේ එතෙන්ට ගියාට පස්සේ ෆෝම් එකක් දෙනවා එතෙන්ට ගියාට පස්සේ ෆෝම් එක. ඒතකොට ඔයාලා ගෙනියන්න ඕන. එතෙන්ට යනකොට ඔයාලා ගෙනියන්න ෆොටෝ කැලි 3යි, පරණ ලයිසන් එකේ කොපියයි, අයිඩෙන්ටි එකේ කොපියයි, පරණ ලයිසන් එකයි, අයිඩෙන්ටි එකයි. ඒ ටික අරන් යන්න ඕනේ. අයි මං කියන්න පරණ ලයිසන් එක. පරණ මේ පරණ ලයිසන් එක හොඳ අයිඩෙන්ටි එක. පැහැදිලි අයිඩෙන්ටි එක. ඊට පස්සේ පරණ ලයිසන් එකේ කොපිය, අයිඩෙන්ටි එකේ කොපිය. වෛද්‍ය වාර්තාව දැන් අතනින් ගන්න වෛද්‍ය වාර්තාව ෆොටෝ කැලි 3ක් මේ ටික ඔයාලා ගෙනියන්න ඕන මේ ටිකත් අරගෙන මම ගියා ගියාට පස්සේ ෆොටෝ කැලි ගෙනහිල් තිබුණේ නැහැ නේ මං අතනින් ගහන් ආවේ නැහැ නේ ඊට පස්සේ මම ෆොටෝ කැලි ගහන්න සෑහෙන කට්ටක් ආවා ඒක ෆොටෝ ගහන්න ගිහිල්ලා ඒක මේ ටික කරගෙන තිබුණා මං අර වැඩේ කරගෙන ආවා නම් ඒක ඔයාලා කරන්න එපා ඊට පස්සේ මම එතෙන්ට ගියාම මට ෆෝම් එකක් හම්බ වෙනවා කළු පාට පෑනින් ලියන්න පුරවන්න තියෙන්නේ ඔයාලා ඒක පුරවන්න දන්නේ නැත්නම් ඔයාලා එහෙම ගියාට පස්සේ ඉස්සරහ පැත්තේ කැපිටල් වලින් සම්පූර්ණ පුරවන්න තියෙන්නේ. ඒ කියන්නේ නොදන්න කෙනෙකුට නම් ටිකක් අමාරු. එතන කෙනෙක් ඉන්නවා. ඔයාලට උදව් කරන්න වෙන කෙනෙක් ඉන්නවා. එතෙන්ට ගිහිල්ලා ඔයාලට ඒ සපෝට් එක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලියන විදිය ඒ දේවල් දාලා දෙනවා ග්‍රාම සේවක සාතිකයක් ඒව ඕනේ නැහැ. ග්‍රාම සේවක සාතිකයක් ඔය එක එකව දාලා දෙනවා පොලිසිය අපොලිස් ස්ථානය නම් මනම් ඒ මොන හරි වලට ඉන්නව නම් එහෙම කියලා. එහෙම නැහැ. ඒව ඕනේ නැහැ. ඒව අත්තරින්න. ඊට පස්සේ වන්නේ කලබල වෙන තැන් ටික මම කිව්වා ග්‍රාම සේවාධිකයක් ඕන කියලා සමහර මාර ප්‍රශ්නයක් තිබුණා. දැන් ග්‍රාම සේවාධිකයක් ඕනේ නැහැ. ඒක ඒ ටික බලන්න. ඊට පස්සේ ඔයාලා ඕ රයිට්. ඒක පුරවල දුන්නට පස්සේ ඔයාලා ගෙනihin දෙන්න ඕන එතන ආයි ෆෝම් එක ගත්ත තැනටම මිස්ලා දෙන්නෙක් ඉන්නවා එතන ඒ දෙන්නෙක් ඉන්නවා.
ෆෝම් එක ඇප්ලිකේෂන් එක දැන් ඔය මේ ෆෝම් එක ගන්න ඕනේ පුරවන්න ආන්න එතෙන්ද මේ ගෙනිල්ල බාර දෙනවා මේ ඉතරණින් අක් ඉන්න වෙනවා පොලිම 6-7 දිනක් අනිවාර්යෙන් ඉන්නවා එතන මට ඉන්න උණු තැන තමයි එතන පොලිම පොඩ්ඩක් ඉන්නම ඊට පස්සේ අපි ඒක පුරලා දුන්නට පස්සේ ඇඟිලි සලකුණු දෙක ඇඟිලි හැකුණු දෙකක් තියන තියෙනවා මාපට ඇඟිලි දෙකේ සලකුණු අම්ම ඇඟිල්ල දකුණු ඇඟිල්ල වශයෙන් ඊට පස්සේ ඒක පොඩ්ඩක් හරි දකුණු ඇඟිල්ල හරි වම් ඇඟිල්ල හරි පැහැදිලි නැතුව වැදුනොත් ඔයාලට තව තව ඇඩිෂනල් කොලයක් දෙනවා ඒකට ඔයාලා සම්පූර්ණ ඇඟිලි 10ම මා පංගතත් දකුණුතත් වශයෙන් ඇඟිලි 10ම ෆින්ගර් මාක්ස් කියන්න ඕනේ ආන්න ඒක විතරයි ඔයාලට එතන ඇඩ් වෙන්නේ වැඩිපුර ඊට පස්සේ ඒක දුන්නට පස්සේ ඔයාලට රිසිට් එතෙන්ට ඒක දුන්නට පස්සේ ඒක මේ කරලා රිසිට් එකක් දෙනවා මේ සල්ලි ගෙවන්න යන්න ගෙවන්න තැනදී මට මගේ අවුරුදු දෙකක් තිබුණු නිසා පොඩි ගාණක් වැඩි වුණා නැත්තම් 1700යි යන්නේ මතක තියාගන්න 1700යි යන්නේ අවුරුද්දක් පහ වුණොත් 250යි ඔහොම ඔහොම යනවා මගේ ඇඩ්‍රස් එක වෙනස් වීමක් කරන්න සිද්ධ වුණා මට ඇඩ්‍රස් එක වෙනස් වීමට කාබන් බද්ද කියලා රුපියල් 300ක් කරලා දුන්නා මන්ද මේ සෝරි ඩීසල් බද්ද කියලා මන් දන්නේ ඩීසල් මොකේක ඩීසල් බද්දක් ගත්තද කියලා ඩීසල් බද්ද කියලා මට රුපියල් 300ක් කරන් දුන්නා එතකොට ඒක තමයි මේ මට වැඩිපුර ගියා ඒකට මගේ ඇඩ්‍රස් එක වෙනස් කරන එකට අලුත් දෙයට ඇඩ්‍රස් එක හදලා තියෙන්නේ ඊට පස්සේ මම එතනින් ගියාට පස්සේ මට දුන්න රිසිට් එක මම අරන් ලංක බැංකුවට ගියේ එතන එහා ලංක බැංකුව අහලා මම ගියා පොලිසියට එහා තියෙන ලංක බැංකුව ඒකට ගිහිල්ලා ඔයාලට ෆොටෝ වැරදිලා හරි ෆොටෝ ගහන්න ඕනෝ තියෙනවා ඔයාලා යන්න ඕන ගාලු පාරේ වෙන කිසිම තැනක හරි නැහැ ගාලු පාරේ යන්න ඕන අමිලේකට එතෙන්ට ගිහිල්ලා මම ගෙව ඊට පස්සේ මට දැන් රිසිට් එක දුන්නා මම රිසිට් එක තරන් බැංකුවට ගියා බැංකුවට ගිහිල්ලා ඒක ටිකක් පොලිම හිටියා බැංකුවෙත් ඉතනක හිටියා ඒකෙන් මට පොඩ්ඩක් පරක් වුණේ වෙල මගේ වෙලාව නැත්තම් මට වෙලාසෙන් එන්න තිබ්බා එතකොට මම එතන ගියලා පැති රුපියල් 30ක් ගන්නවා ඒ ඇප්‍රිය මේ ඒ බිල් එක ගෙවන්න ඒකට රුපියල් 30ක් ගන්නවා ඔන්න ඔහොම ඒව ගාන්ටියක් දුන්නා ඒක ගෙනහිල්ලා දුන්නම අපිට දෙනවා ටෙම්පරරි එක බලන්න ඔයාලා කොංගක් කියලාවට මට ඒ කට්ටිය ටෙම්පරරි එක දෙනකොට මගේ ෆොටෝ එකත් එක්ක වදින්න ලොකු සීල්යක් ගන්න ඒක ගහලා තිබුණේ මම වෙලාවට අපේ නෝන දැක්කේ මේ සීල්යක් අර කෙනෙක් ගාව තියෙන සීල්යක් ගහලා තියෙන්නේ මේක ගහලා නැහැ නේ ඇයිද කියලා එතකොට තමයි මම දැක්කේ හැබැයි වැරදිලා හරිනම් මම ඒක අරන් ආව අරන් ආවම තවත් දඩියක් පොලිසිය ඒ කියන්නේ ඔයාලා ඒක ටෙම්පරරි කොලේ දුන්නම බලන්න ඒකේ අඩුපාඩු තියෙනවද ඒ සීල් එක ගහලාද ඒ ටික අනිවාර්යෙන් බලන්න මතක තියාගන්න ඔච්චරයි ඒ ටික ඒක මම ටෙම්පරරි එක ගත්තා ඉතින් අවුරුදු දෙකක් ලයිසන් නැතුව දීුවේ මම ගත්තා ඒකින්ද මට ගැටලුවක් නැහැ මම මේක ඔයාලට කියන්න තීරණය කරේ මේ මං හිතුවා මේ වැදගත් වෙයි කියලා කෙනෙක්ට හොඳයි ඔයාලා මේක වැදගත් කියලා බලන්න මේක වැදගත් කියලා හිතනවා ෂෙයා කරන තව කෙනෙක්ට බලන්න ඇත්තටම ලංකාවේ කොහෙත් මේක ක්‍රමයේ තියෙන්නේ චීෆ් කවුරුත් ඉතින් ගන්න කොහොමද කොහොමද කියලා හැලා උත්තර දෙන අතර මේ වගේ දෙයක් කරන්න මම හිතන්නේ පෙළඹුන්නේ නැහැ මම අදැක්කපු දේ තමයි මම කිව්වේ ඔයාලත් මේක බලලා ෂෙයා කරන්න අමතක කරන්න එපා කිසි කෙනෙකුට ෂෙයා කරන්න ෂෙයා කළා මට ෂෙයා කර කියලා වැඩක් නැහැ නමුත් තව කෙනෙක්ට මේක වැදගත් වෙයි කියලා මම හිතනවා බොහොම ස්තුතියි මගේ යාළු සීල් දෙනාටම ගොඩක් දවසකින් හම්බුනේ එහෙනම් සීල් දෙනාටම ජය වේවා